අයබෝවන්, අපේ අම්මා YouTube channel එකට ඔබව ආදරයෙන් පිළිගන්නවා. අද ඉන්දියානු රසවත් අතුරුපසක් වන සෞහාල් පායා සම්හදමු. සංස්කෘත භාෂාවෙන් හාල් කිරිවල දාලා හදන මේ වගේ ආහාරයකට පායාසා කියලා කියනවා. දෙමළ භාෂාවෙන් පායාසම් කියලා කියනවා. ඉතින් ඉන්දියාවේ පායාසම් වර්ග බොහොමයක් තියෙනවා. හාල් එක කිරි දාලා, මුං ඇට එක කිරි දාලා, සෞහාල් එක කිරි දාලා, මේ වගේ එක එක ඇට වර්ග එක කිරි දාලා ඒගොල්ලෝ පායාසම් වර්ග හදනවා. අද මම හදන්නේ සෞහාල් පායාසම්. මේ සෞහාල් පායාසම් එක හින්දු මගුල් ගෙවල් වල ජනප්‍රිය අතුරුපසක්. මම පුංචි කාලෙත් ඒ වගේ මගුල් ගෙවල් වල ගිහිල්ලා ඒ වගේ පායාසම් රසවිඳලා තියෙනවා. ඇත්තටම මේක ඇඟ නිවන අතුරුපසක්. ඉස්සෙල්ලා මම කරදමුඟු ටික කුඩු කරගන්නවා. ඊළඟට ආමන්ඩ් ඇට ටික මේ වගේ කපා ගන්නවා. ආමන්ඩ් නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට ආමන්ඩ් කෑලි හැපෙනකොට හරි රහයි. ඊළඟට එළිඟි තෙල් හරි බටර් හරි මේස හැඳක් දාගන්නවා. ඒකට කජුයි ආමන්ඩ් ටිකයි දාලා අඩු ගින්දරේ විනාඩි දෙකක් බැදගන්නවා. ඊළඟට ඒක අයින් කරගන්නවා. ඊළඟට අඩු ගින්දරේ එම භාජනයේම සෞහාල් ටිකත් බෙදගන්නවා. සෞහාල් ටික මම අඩු ගින්දරේ විනාඩි 4ක් බෙදගත්තා. දැන් සෞහාල් එකත් පැත්තකින් තියාගන්නවා. ඔයාලට මතකද මම ෆලුඩා එකට දැම්මේ මේවා? මේකට වර්මිසිලි කියනවා, සේමියා කියනවා, ෆලුඩා සේව් කියනවා. ඒවා සුපර් මාකට් වල කේක් බඩු කඩවල් වල තියෙනවා. කේක් බඩු කඩවල් වල නම් ග්‍රෑම් 150 පැකට් තියෙනවා රුපියල් 180ට වගේ ගන්න. සුපර් මාකට් වල නම් ග්‍රෑම් 400-500 පැකට් තමයි තියෙන්නේ. මම මේකටත් එළිඟි තෙල් චුට්ටක් දැම්මා. දාලා මේ වගේ විනාඩියක් බෙද ගන්නවා. මම දාන්නේ පැස්චරයිස් කිරි. මේවා උණු කරන්න ඕනේ නැහැ, උණු කරලා තියෙන්නේ. ඊළඟට සෞහාල් ටික දාගන්නවා. ඊළඟට මම ඔයාලට තව ක්‍රමයක් කියන්නම්. සෞහාල් ටික බදින්නේ නැතුව කලින් විනාඩි 20ක් පෙඟෙන්න තියලා මේ කිරි දාන වෙලාවෙ එකතු කරගන්න පුළුවන්. ඊළඟට මම සීනි දානවා. සීනි දානකොට තමන්ගේ රස අනුව දාගන්න. දැන් මේක හොඳටම අඩු ගින්දරේ ඉඳිගාමින් උයන්න ඕනේ. නැත්තම් අඩිය අල්ලයි කිරි ටික. ඊළඟට කරදමුඟු ටික දාගන්නවා. දැන් හොඳටම අඩු ගින්දරේ සෞහාල් ටික වීදුරු වගේ වෙනකම්ම හැඳි ගන්න ඕනේ. දැන් මේ බලන්නකෝ, හැඳ අනිත් පැත්ත හරවල බලනකොට සෞහාල් ඇට ටික වීදුරු වගේ පේනවා. ආයෙත් බලන්නකෝ මේ තියෙන්නේ. දැන් සෞහාල් ටික තැඹුණාට පස්සේ හරි. සමහරු පායාසම් කන්න කැමති දියාරුවට, සමහරු කන්න කැමති උකුවට. එක එක්කෙනාගේ කැමැත්ත අනුව පායාසම් එකේ වෙනස්කම් කරගන්න පුළුවන්. දියාරුවට කන්න කැමති නම් කජු දාන්න ඉස්සෙල්ලා ලිප ඕෆ් කරලා කජු ටික දාන්න. මම කන්න කැමති උකුවට. දැන් මගේ පායාසම් එක හොඳට උකුවට තියෙනවා. මේ වෙලාවේ මම කුංකුම පූ සැෆ්රන් චුට්ටක් දාගන්නවා. මේ සැෆ්රන් කියන්නේ ඖෂධයක්. ඒ ගැන මම ඔයාලට පස්සේ කියලා දෙන්නම්කෝ. මේ සැෆ්රන් දාලා චුට්ටක් වෙලා ගියාට පස්සේ පායාසම් එක පුංචි කහපාටක් එනවා. සැෆ්රන් නැහැ කියලා මේ පායාසම් එක හදන්න නැතුව ඉන්න එපා. ඊළඟට බැදගත්තු කජුයි ආමන්ඩ් ටිකයි දාගන්නවා. දැන් මගේ ගානට උකුවට ආවා. මම දැන් ලිප ඕෆ් කරනවා. දැන් ඉක්මනින් මම භාජනයකට දාගන්නවා. මේක කූල් කරලා කෑමත් රසයි. මේ පායාසම් එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. කෝ බලමු රස කොහොමද කියලා. හරිම රසයි. ඔයාලා මේ පායාසම් එක හැදුවොත් හැමදාම හදන්න හිතේ. මං තව දෙයක් කියන්න. ගැස්ට්‍රයිටිස් තියෙන අයට මේක නම් හොඳ ආහාරයක්. පාසල් යන දුවල පුතාලා සෞහාල් හදන හැටි දැනගන්න කැමති නම් මේ වීඩියෝ එක යට ලින්ක් එකක් තියෙනවා. ඒක ක්ලික් කරලා බලන්න. ඉන්දියාවේ විශාල කර්මාන්ත ශාලාවක මහා පරිමාණයෙන් සෞහාල් හදන හැටි පෙන්නනවා. ඔයාලත් මේ පායාසම් එක හදලා රසමට කියන්නකෝ. දැනුම සමග මේ වගේ රසට කෑම හදන්න ඉගෙන ගන්න.
අපේ අම්ම චැනල් එකට සබ්ස්ක්‍රයිබ් වෙලා ඊළඟ තියෙන පුංචි බෙල් එක ප්‍රෙස් කරන්න. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. බොහොම ස්තුතියි.